আজ বহন হ্যাঁ মোটা মা মাং খালিং ভিডিও হেকিং ওগুলোটি কি হুয়া মে মেতন দিয়ে না দশ দশম হাত ফিল্টার গেনা কেলা দেন মানে কেলা মে ভিডিও হেকিং কেলা দেন মে ফিল্টার গেন তোমায় মেতন দিয়ে না মেক ওগুলোটি পেয়ে নয় মেকিং করান নে আপে রেডিও কে এফ এম ফিল্টার করেন মেতন দিয়ে নি ওগুলোটি পেয়ে নয় মে সিরামিক ক্যাপাসিটর এক দিয়ে मैं पीन तुना तीन मेतन पेन गोल मे भी गोल पेन दें पेन मे की पीन तुना तीन मे की दहा दश मत की गहल तीन गोल पैदल पेन दहा दश मत की मेतन गहल तीन ये अंदर का पीन तुनो මේක සෞතුනා වෙන්නේ අපේ රේඩියෝ එකේ දැන් අපි මේ චැනල් එකක් මොකක් හරි දාලා තියෙනකොට අපිට ඒ කියන්නේ චැනල් මාරු කරනකොට එක එක ഘോഷාකාරී ශබ්ද ඇහෙනවා. ඒ කියන්නේ එක චැනල් එකක් හරියට අපිට අල්ල ගන්න බැහැ. ඒ කියන්නේ හරියට ටියුන් වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න වගේක් තමයි එන්නේ. ඒ කියන්නේ චැනල් හරියට අහු වෙන්නේ නැහැ. එක එක ഘോഷාකාරී ශබ්ද තමයි වැඩිපුර ඇහෙන්නේ. එහෙම වුණාම අපි බලන්න ඕනේ මෙතන මේ තියෙන ෆිල්ටර් එක, FM ෆිල්ටර් එක. මේක සවුත් වෙලාද ඩැමේජ් වෙලාද නැද්ද කියලා අඳුරගන්න ක්‍රමයක් තමයි ඕගොල්ලෝ රේඩියෝ එක ඔන් වෙලා තියෙද්දි කියන්නේ පව දීලා මොකක් හරි තැනකට කන්ඩෙන්සර් එක කරකවලා ඕගොල්ලෝ දැන් හිතන්නකෝ ගොඩක් ഘോഷාකාරී ශබ්ද තමයි ඇහෙන්නේ කියලා. එතකොට ඕගොල්ලෝ බලන්න ඕන් එකේ තියෙද්දිම මේ යටපැත්තෙන් මේ 10 දශම හතේ එක පින් එකකට මේ ස්ක්‍රූ පුනිනකින් හරි ඇඟිල්ලකින් හරි පොඩ්ඩ ටච් කරලා බලන්න මේ එතකොට ඔයගොල්ලෝගේ රේඩියෝ එකේ එකපාරටම channel එකක් වැඩ කරන්න පටන් ගනී. ඒ කියන්නේ මේක මේ යටපැත්තේ මේ EN ඩොට් එකේ මේක එක පින් එකට ටච් කරපු ගමන් රේඩියෝ එකේ එක channel එකක් වැඩ කරන්න පටන් ගනී. මොකක් හරි channel එකක් හොඳට ඇහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ අපි ආයි මේ ඇඟිල්ල අයින් කරාම මේකෙන් ගොඩක් ഘോഷාකාරී ශබ්ද තමයි ඇහෙන්නේ ආයි රේඩියෝ එකෙන්. ආයි මෙතන ටච් කරාම හොඳට ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ මේ මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ මේ ෆිල්ටර් එක සල්ප් වුණාම ඕක තමයි වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මේ වගේ ෆිල්ටර් එකක් මේ ආයි අරන් මේකට දාගන්න. මෙතන මේ පරණ එක අයින් කරලා අලුත් එකක් දාගන්න. මේක දාගන්නකොට කියන්න තියෙනවා මේ දැන් ඔයගොල්ලෝ බෝඩ් එකකින් ගැලෙවුවානේ මේ ෆිල්ටර් එක. දැන් ගලවන්න කලින් බලා ගන්න මේකේ මේ එක පැත්තක තියෙනවා රතු පාට ඩොට් එකක්. ඔයගොල්ලන්ට ඒක පේනේ මේ මේ මෙතන මේ මෙතන පේනවා ඇති මේ මේ පැත්තේ තියෙනවා රතු පාට ඩොට් එකක්. මෙතන මේ මේ අයිනේ මේ අයිනේ ඔයගොල්ලන්ට පේනවා රතු පාට ඩොට් එකක්. ඒක මෙන්න මේ හැම එකම තියෙනවා. ඉතින් මේ මේකෙත් තියෙනවා මේ මේ පැත්තේ තියෙන මේ මෙතන ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්නේ නැතුව ඇති මේ මෙතන තියෙනවා රතු පාට ඩොට් එකක්. ඒ මේ රතු පාට ඩොට් එක තියෙන පැත්තටමයි මෙන්න මේකෙත් රතු පාට ඩොට් එක තියෙන පැත්තට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේ 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 තියෙන පැත්තම දාන්න ඕනේ. පැත්ත මාරු කරන්න බෑ. මේ බෝඩ් එකෙත් ඔයගොල්ලන්ට මාක් එකක් පේනවා ඇති. මෙතන මේ කට්ටයක් වගේ දාලා මෙතන මාක් එකක් දාලා තියෙනවා ඒගොල්ලෝ මේ රතු පාට ඩොට් එක හයි වෙන්න ඕන තැන. ඒක ඔයගොල්ලෝ පැත්ත මාරු කරන්න නැතුව හරියටම සම්බන්ධ කරන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට හොඳම කලින් තිබ්බ වගේ හොඳ සවුන්ඩ් එකක් ඇතුව රේඩියෝ එක හදාගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඕගොල්ලන්ට පේනවා මේ කට්ටයක් වගේ තියෙනවා. මෙතන මේ බෝඩ් එකේ මාක් කරලා දෙපැත්තට තමයි මේකේ මේ රතු පාට ඩොට් එක තියෙන පින් එක සම්බන්ධ වෙන්න ඕන. ඒකත් ඕගොල්ලෝ මතක තියාගන්න. මේ විදිහට තමයි මේකේ මොකක් හරි දෝෂයක්ද කියලා අඳුරගන්නේ. එතකොට දැන් අපි මේක ගල් පරණ එක අයින් කරලා අලුත් එකක් දාගත්තාම අපේ රේඩියෝ එකේ චැනල් හරියට ආයි ටියුන් වෙන්න පටන් ගනී. ඒ විදිහට තමයි මේක හදාගන්නේ. කලින් කිව්වාගේ පවර් එක දීලා තියෙද්දිම මේ පැත්තෙන් මේ පින් එක ටච් කරන්න තියෙන්නේ. එතකොට චැනල් එක හොඳට ඇහෙන්න පටන් ගනී ඕගොල්ලන්ට. ඒ කියන්නේ ඒක ඩැමේජ් වෙලා يعني ඉතින් හොඳ ෆිල්ටර් එකක් නෙමෙයි ඒක. එතකොට ඔයගොල්ලෝ ඒක අයින් කළා. මම කලින් කිව්ව විදිහට ඩොට් එක තියෙන පැත්ත බලලා හරියට ඒක මේ අලුත් මේ ෆිල්ටර් එකක් අරගෙන අයි බෝඩ් එකට සම්බන්ධ කරගන්න.
මේකක් රුපියල් 40ක් වගේ මුදලක් තමයි වෙන්නේ. 40ක් රුපියල් 30ක් වගේ ගාණක් තමයි වෙන්නේ. ඒ විදිහට තමයි ඒක රිපෙයාර් කරගන්නේ. ওই ටික ගොඩක් වෙලාවට හැදුවහන් පස්සේ සවුන්ඩ් ඇහෙන්න පටන් ගන්නවා. ඒත් ඇහෙන්නේ නැත්නම් තමයි ඉතින් ඇම්ප් එක තමයි අපිට බලන්න තියෙන ඇම්ප් එකයි FMIC එක. FMIC නම් ඉතින් ගොඩක් වෙලා ඩැමේජ් වෙන අඩුයි. කලාතුරකින් තමයි ඩැමේජ් වෙන්නේ. ඒ වගේම බලන්න තියෙනවා ස්පීකර්ස් දෙක. ඒකත් ඉතින් එච්චර ඩැමේජ් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. ස්පීකර්ස් දෙකත් ඕකද චෙක් කරගන්න ඕනේ ඔම්ස් ගන්න තියෙනවද කියලා. අපි හිතමු ස්පීකර්ස් දෙක 8 ඔම්ස් කියලා. 8 ඔම්ස් නම් ස්පීකර්ස් දෙකට මල්ටිමීටරේ තියලා බලන්න 8 ඔම්ස් තියෙනවද කියලා. 8 ඔම්ස් නැහැ කියන්නේ එක්කෝ ඔම්ස් ගන්න අඩු වෙලා නම් ඕගොල්ලෝ අලුතෙන් ස්පීකර් එකක් දාන්න. මොකද නැත්තම් කාලයක් ගිහිල්ලා ආයේ එක්කෝ ඇම්ප් එක ඩැමේජ් වෙන්න පුළුවන්, නැත්තම් මොකක් හරි ආයේ ලෙඩක් එන්න පුළුවන්. ඒකින්ද 8 ඔම්ස් නම් 8 ඔම්ස් තියෙනවද කියලා බලලා ඒ ස්පීකර්ස් උත් පොඩ්ඩක් චෙක් කරගන්න. ඒ ටික තමයි රේඩියෝ පැත්තේ එන ප්‍රශ්න වලට තියෙන්නේ. එහෙනම් අදින් මේ වීඩියෝ එකෙන් පස්සේ ඉවර වෙනවා රේඩියෝ රිපෙයරින් ගැන කියලා දුන්න වීඩියෝස් ටික. තව මොනා හරි දැන් මම මේකෙදි නම් කියලා දුන්නේ ඔයගොල්ලන්ට මේ වර්තමානයේදී වැදගත්ම වෙන දේවල් ටික විතරයි. නැත්තම් මේ AIM ගැන කතා කරේම නැහැ. ඒ දැන් පාවිච්චි වෙන්නේ නැති හින්දා AIM coil ඒවා ගැන මේ IF ඒවා ගැන වැඩි විස්තර කරේ නැහැ. ඔගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ මෙතනත් මේ තියෙනවා මේ අර වගේ 10.7 වගේ මේ තව ෆිට එකක් තියෙනවා. ඒක 10.7 කියලා නෙමෙයි ගහලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න මේක චෙක් කරන්න යන්න එපා ඔයගොල්ලෝ. අනිවාර්යෙන් 10.7 කියලා ගහලා ඇති. ඒක විතරක් චෙක් කරන්න මේක මේ ඒම් පැත්තට එන එක. 10.7 කියලා ගහලා තියෙන්නේ FM FM ෆිල්ටර් එකේ. මේකේ ගහලා තියෙනවා 18ක්. මොකද්ද ඒක හරියටම පේන්නේ නැහැ. මෙතන ගහලා තියෙන්නේ 15.9යි 15.93 වගේ අංකයක් තමයි මෙතන ගහලා තියෙන්නේ. මේකෙත් පින් තුනක් තියෙනවා අර 10.7 එක වගේමයි. හැබැයි නම්බර් එක වෙනස්. අනිවාර්යෙන් 10.7 බලන්න. ඒ වගේම කැසට් ගැනත් කරේ නැහැ. ඔබ දන්නවා ඉස්සර ටේප්නේ ගොඩම පාවිච්චුනේ. DVD එන්න කලින් DVD VCD එන්න කලින් ටේප්නේ පාවිච්චුනේ. ඒවා ගැනත් කරේ නැහැ. මොකද ඒවා දැන් වැඩි පාවිච්චි වෙන්නේ නැති හින්දා. ඔයගොල්ලන්ට අවශ්‍යම කරන FM ගැන විතරයි මෙච්චර කාලයක් කියලා දුන්නේ මම. ওই ටික හදාගත්තහම පස්සේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම රේඩියෝ එක හදාගන්න පුළුවන් වෙනවා. තව ඉතින් වෙන්න පුළුවන් දේවල් ටිකක් තමයි ඔය මේ රෙසිස්ටර්ස් වල කම්බි දිරලා ජොයින්ට් වෙන්නේ නැතුව ගිහින් මේ බෝඩ් එක යටින් කොරෝෂන් වෙලා බෝඩ් එක එකට ෂෝට් වෙලා වගේ. ඒ කියන්නේ මේ අපි පාස්වර්ඩ් පින්ස් එකට ෂෝට් වෙලා වගේ, ඒ කියන්නේ කොරෝෂන් වෙදි ෂෝට් වෙලා වගේ නම් ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට තිනර් ටිකක් දාලා හොඳට ක්ලීන් කරගන්න. තව ඉතින් වෙන්නේ මේ ජම්පර්ස් මේ මලකට කාලා දිරලා ගිහිල්ලා ඒ වගේ දේවල් තමයි වෙන්නේ. ඒවා නම් ඉතින් වෙනම අඩුයි. සමහර වෙලාවට ඔය කරන රේඩියෝ වලත් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මල්ටිමීටරෙන් කන්ටැක්ට් වෙනවද කියලා බලලා ඕගොල්ලෝ ඒ ටික හදාගන්න. ඒ වගේම මේ ඇම්ප් එක ගාව තියෙන පොඩි පොඩි ට්‍රාන්සිස්ටර්ස් පොඩ්ඩක් චෙක් කරන්න. ඒ කියන්නේ මේ පොඩි ට්‍රාන්සිස්ටර්ස් තියෙන්නේ මේ ඔන්න ඒ ටික පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඒ කියන්නේ අන්තිමට මුකුත්ම ඒත් ඕගොල්ලෝ මේ ඔක්කොම චෙක් කරලා ඉවරලත් සවුන්ඩ් එන්නේ නැත්තම් මේ පොඩි ට්‍රාන්සිස්ටර්ස් ටිකක් චුට්ටක් චෙක් කරන්න. කලාතුරකින් ඒ වගේ පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඉගෙන තමයි අද ඕගොල්ලොන්ට කියන්න තියෙන්නේ. ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. චැනල් එක ෂෙයා කරන්න. මොනා හරි ඔගොල්ලොන්ට තේරෙන්නේ නැද්ද තියෙනවා නම් පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. එහෙනම් ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.